මන්ත්‍රීන්ට සිමෙන්ති කොට්ට 1000ක දොළපිදේණියක් දීලා සිමෙන්ති කම්හලේ සේවක අර්බුදය විසඳුවේ කොහොමද කියන එකයි මේ ලංකාදීප සිරස්තලය. ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ ගෝලයන් පිරිසක් පුත්තලම සිමෙන්ති කම්හලකින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න විසඳ ගැනීම සඳහා සිමෙන්ති කොට්ට 1000ක් අදාළ මන්ත්‍රීවරයාට පරිත්‍යාග කරන්නට සිමෙන්ති කම්හලට සිදු වුණා කියලයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කිව්වේ. තමා කර්මාන්ත ඇමති ලෙස සිටි කාලේ මේ සිදුවීම වුණා කියලා ඔහු සඳහන් කරනවා. මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ ප්‍රශ්නයක් මත අදාළ සේවක පිරිස සිමෙන්ති කම්හලෙන් ඉවත් කරලා තිබුණු බවයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරන්නේ. හිටපු අමාත්‍යවරය සඳහන් කරන්නේ. ඒ අනුව තමන්ගේ ගෝල බාලයෙන් ඉඳා ඔවුන් නැවත සේවයට ගත යුතුයි කියලා පුත්තලම් දිස්ත්‍රික්කයේ මේ මන්ත්‍රීවරයා බලපෑම් කරාලු. ඊට පස්සේ මොකක්ද කරන්න කියලා කිතා ගන්න බැරි වුණා කියලා. ඒ කියන්නේ කලක් රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද මේ අදාළ පුද්ගලයා දැරුවා කියලා සඳහන් කරනවා. අදාළ සිමෙන්ති කම්හල චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සමේ පෞද්ගලීකරණය කරපු ආයතනයක් කියලා සඳහන් කර ඔහු කියනවා මෙවැනි තත්වයක් යටතේ කර්මාන්ත පවත්වාගෙන යන්නේ කොහොමද ප්‍රශ්න කරන විමල් වීරවංශ මහතා. මෙවැනි දේශපාලන සංස්කෘතියක් මේ රටේ තියෙන්නේ මුලින්ම වෙන්නේ ප්‍රාදේශීය සභාවට නගර සභාවට ඉන්න තැන ඉඳලම හැමෝම සිමෙන්ති කොට්ටේ ඉඳලා නෙමෙයි අනිකුත් හැමදේම ගන්න හදනවා. පළාතේ තමන්ගේ ආයතනය හිතවත් ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ ව්‍යාපාරය කරගෙන යනකොට දේශපාලඥයා ගොඩ වෙන්න උත්සාහ කරනවා. ගිහිල්ලා ඊට පස්සේ පිරිස් ආමන්ත්‍රණය කරනවා. ඒ අතරතුර යම් කිසි ගාල ගෝට්ටියක් සේවක ප්‍රශ්නයක් මොනවා හරි යම හදනවා. ඊට පස්සේ හදලා සමහරුව ඒකට ඩීල් එකක් දානවා. ඉතින් මේ සංස්කෘතියත් එක්ක ආයතන කරනවා කියන එක මේ වගේ රටක කරන්න බෑ. ඉතින් මේක හින්දම වෙන්නේ නැති අපි මේ ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ එන්න පහළ යන්නේ තියෙන ව්‍යාපාරික පරිසරය ආයෝජකෙක් ආවොත් ඒක ඊට වඩා ලොකුවට යනවා. ආයෝජකයාගේ ඔළුව රිදෙනවා මේ ප්‍රශ්න විසඳන්න ගියාම පොලිසියට යන්න ඕන. ඊපස්සේ එක දවසක වර්ජනයක් කරනවා, එක දවසක සල්ලි ඉල්ලනවා, එක දවසක වැඩ නැවතනවා, එක දවසක අනුමැතියක් ගන්න යනවා. ඊට පස්සේ ඔක්කොම ගියාම පරිසර එකේ වාර්තාවක් දෙන්නේ. ඉතින් මේ ඔක්කොමත් එක්ක මේ රට එහෙම කරන්න පුළුවන් තැනක් නෙවෙයි කියන එක තමයි පේන්න තියෙන්නේ. අපිට වඩා ගොඩක් රටවල් කලාපේ මේ ව්‍යාපාර හිතකර පහසුකර තත්ත්වයන් ඇති කරලා තිබෙනවා. එනකොටම සියල්ල මෙන්න ඩොකියුමන්ට් එක තියලා දෙන ඉන්නවා, ඕගොල්ලන්ගේ අවසර සියල් තියෙනවා කියලා. ඉතින් එහෙම තියෙන රටවල් ගොඩක් ලංකාව ආසන්න තියෙද්දි අපි වගේ රටකට ඇවිල්ලා මෙහෙම ආයෝජන කරන්න මොනවාම හරි වෙන අවශ්‍යතාවයක් තියෙන්නට ඕන මිනිස්සුන්ට. ඉතින් මේ පරිසරය හදන්නේ නැතුව වෙනස වෙනස් කර අපේ වෙනස්කම් අපේ මිනිස්සු තුළින් හදාගන්න නැතුව පුළුවන් ද මේව කරන්න.